අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න මගේ spoken english video එකේදී තවත් වැදගත් වෙන proverb එකක් idiom එකක් කියලා දෙනවා. බලන්න proverb එක මොකද්ද කියලා. Do not count your chickens before they are hatched. Do not count කියන්නේ ගණින් එපාලු. ඔයාගේ chickens chickens කියලා කියන්නේ මොනවද? Chickens කියන්නේ කුකුල් පැටව උන්ට. කුකුල් පැටව ගණින් එපාලු before කියන්නේ පෙර. They are hatched. Hatch කියන්නේ විතර බිඳෙනවට. විතර බිඳිනවට කියන්නේ hatch කියලා. විතර බිඳෙනවා බැලන් බිඳිනවා ඔය කියන අදහස. විතර බිඳෙන්න ඉස්සෙල්ලා බිඳින්න ඉස්සෙල්ලා count කරන්න පාළු ආයේ කුකුල් පැටව. දැන් මේක මොකටද අපි මේ කියන්නේ? Chickens කියන්නේ කුකුල් පැටවුන්ට. ගණින්න එපා කුකුල් පැටවුන් before they are hatched. විතර බිඳින්න ඉස්සෙල්ලා. විතර බිඳින්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපි සමහර විට ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඒකේ ඒක පටන් ගන්නටත් ඉස්සෙල්ලා ඒක පටන් අරගෙන ඒක යනකොට තමයි සාර්ථකත්වයේ මනින්නවල සමහරු ලොකුවට හිතන් ඉන්නවා යමක් පටන් ගත්තාම අපි මම මෙහෙම කරනවා මගේ ව්‍යාපාරය මෙහෙම කරනවා එතකොට මෙහෙම වෙනවා කියලා ලොකු ණයවලට සමහර වෙලාවට පටලැවෙනවා සමහරට ආදායමක් නැතුව තමන්ගේ තිබිච්ච දේවලු තමන්ට නැති වෙලා යනවා මෙන්න මේ වගේ වෙලාවකට අපිට කියන්න පුළුවන් එකක් තමයි do not count your chickens before they are hatched දැන් අපි බලමු අවස්ථා කීපයකට මේක අරගෙන my dear don't count your chickens before they are hatched අනේ වගේ වෙලාවක කියන්න පුළුවන් ලකුවට බලාපොරොත්තු සහගතව කතා කරන වෙලාවක කියන්න පුළුවන් අවවාදයක් විදිහට මේක කියන්න පුළුවන් සෞතුලට නෙමෙයි my dear don't count your chickens before they are hatched ඒ වගේම අපිට තව කියන්න පුළුවන් please don't count your chickens before they are hatched කරුණාකරලා මේ මෙතෙන් කියන්නේ කුකුල් පැටව ගන්න කතාවක් නෙමෙයි මේ කියන්නේ යමක් ගැන ලොකු බලාපොරොත්තුවක් කතා කරනකොට චුට්ටක් හිතන්න කියලා තමයි මෙතන කියන්නේ Have you heard ඔය අහලා තියෙනවද heard අහලා තියෙනවද දැන් බව Don't count your chickens before they are hatched ඔය අහලා තියෙනවද එහෙම එකක් අපි කියන බව නේද අහලා තියෙනවද මේ බව Don't count your chickens before they are hatched වගේම අවස්ථාවලට ඒ වගේම there is a proverb කියමනක් තියනවා නේද ප්‍රස්තාව කිරුණා don't count your chickens before they are hatched එහෙම ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන් ජීවිතයේ එක අවස්ථාවක් විදිහට යොදා ගන්න පුළුවන් ඒ වගේම idiom එක විදිහට මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ a cock and bull story cock කියන්නේ කුකුලටනේ bull කියන්නේ ගොනාට story කතාවක් කුකුලගේ ගොනාගේ කතාවක් කියලා මේක අපි විවහාරය ගන්නේ විශ්වාස කළ නොහැකි කතාවකට ඒ කියන්නේ පජේකට නේද පජ කියන දක්ෂයෙක් ඉන්නවනේ තමාලුගේ කඩේම තියෙනවනේ ඉතින් ඒ හින්දා තමයි මේ වගේ එකක් අපි අපේ ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන යූසේජ් එකට cock and bull story කියලා ඉතින් මේක අපිට කියන්න පුළුවන් අපිට ඕන තරම් අවස්ථා ඉන්න අපේ ජීවිතේ නේද I think මම හිතන්නේ it is a cock and bull story ඔන්න පජයක් කියන වෙලාවක බොරුවක් කියන වෙලාවක අවිට මේ වගේ එකක් කියන්න පුළුවන් you ask us ඔයා අපිට අපෙන් ඉල්ලා හිටින්නේ to hear අහගෙන ඉන්න කියලාද අහන්න කියලාද a cock and bull story මේ පජ කතා අහගෙන ඉන්න කියලාද කියන්නේ විශ්වාස කරන්න බෑ අපිට නේද we don't waste time අපි නාස්ති කරන්නේ අපේ කාලය for your cock and bull story අපි නාස්ති කරන්නේ කාලෙම කොටද we don't waste time අපි ඔය කාලේ නාස්ති කරන්නේ for your cock and bull story වගේ ඔය බොරු කතා වලට විශ්වාස කරන්න බැරි කතා වලට තවත් අපි කියුවේ මේ වගේ you always ඔය හැම වෙලාවෙම tell කියන්නේ cock and bull story විශ්වාස කරන්නත් බැරි කතානේ ඔය හැම වෙලාවෙම කියන්නේ you always tell ඔය නිතරම කියන්නේ cock and bull story we hear always අපි අහන්නේ හැම වෙලාවෙම cock and bull stories මේ පච කතා නහන්නේ හැම වෙලාවෙම විශ්වාස කරන්න බැරි කතා නහන්නේ ඉතින් අපිට මේ වගේ වෙනස් කර කර මේක යොදා ගන්න පුළුවන් හොඳයි අපි ඊළඟ spoken video එකකින් හමු වෙමු good luck